දකුණු අප්‍රිකාවේ වාසනාව අදවත් වැඩ කරයිද හොඳම ෆෝම් එකේ ඉන්න අවසන් තරඟ වලට පළපුරුදු ඕස්ට්‍රේලියාව දේදුණු දේශය සහ කැංගරු දේශය අතර තීරණාත්මක සටන මේ Road to World Cup 2023 powered by Camera LK ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ඉන්දියා කණ්ඩායම අපරාජිතව අවසන් මහා සටනට පිවිසෙද්දී අනෙක් පසින් ඔවුන්ට හමු වන ප්‍රතිවාදියා බවට පත්වෙන්නේ කෝඩුකාර දකුණු අප්‍රිකාවද පෙරලිකාර පළපුරුදු ඕස්ට්‍රේලියාවද කියන කාරණය අද දවසේදී තීරණය වෙනවා ඒ කොල්කටාවල ඉඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණයේදී. ගේම්ස් වලට සෝනි, සෝනි වලට කැමරා එල්කේ. තරමක් වැසිබර කාලගුණයක් පවතින බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. ඒ වගේම සිසිල් කාලගුණයක් පවතින්නේ සෙල්සියස් අංශක 25ක පමණ උෂ්ණත්වයක් දහවල් කාලයේදී පවතිනවා. රාත්‍රී කාලයේ තරඟයේ අවසන් වෙද්දී සෙල්සියස් අංශක 23ක පමණ උෂ්ණත්වයක් තමයි පවතින්නේ. ඒ වගේම අද උදෑසන කාලයේදී වර්ෂාවක් ඇද වැටෙන්නට හැකියාවක් තිබෙන බව අන්තර්ජාතික කාලගුණ වාර්තා පෙන්වා දෙනවා. දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව තරඟවලදී වර්ෂාවෙන් අවස්ථා දෙකකදී බාධා මතු වෙලා තියෙනවා. මීට කලින් ඔවුන් ක්‍රීඩා කරපු තරඟ හතර ගත්තාම පැයට කිලෝමීටර 5ක 6ක පමණ සුළඟක් බටහිර දිශාවට පවතිනවා. ඇතැම් විට රාත්‍රී කාලයේදී තරමක පින්නක් පතනය වෙන්නටත් ඉඩකඩ තිබෙන බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් වැසිබර කාලගුණයත් එක්ක කොහොමත් තෙතමනය සහිත ක්‍රීඩාංගණයක් පිළිබඳව බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඉන්දියාවේ නැගෙනහිර කෙළවරේ හූලි ගංගා වාසන්නේ පිහිටා තිබෙන මේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක සංඛ්‍යාව අතින් ඉන්දියාවේ දෙවන විශාලතම ක්‍රීඩාංගණය. ස්ට්‍රේට් බවුන්ඩරිස් මීටර 77 අතර දුරකින් පවතින, ස්ක්වෙයාර් බවුන්ඩරිස් මීටර 64ක පමණ දුර ප්‍රමාණයකින් තමයි මේ ක්‍රීඩාංගණය තුළ අපිට දැකගන්නට හැකියාවක් ලැබෙන්නේ. මේ තරමක් කුඩා ක්‍රීඩාංගණයක් වුණත් ලොකුම ලකුණු සංඛ්‍යාවන් ලබා ගන්නා ක්‍රීඩාංගණයක් නෙවෙයි. මේ තරගාවලිය තුළ පන්දු යවන්නට සහයෝගය දැක්වූ ක්‍රීඩාංගණ අතරින් මේ ක්‍රීඩාංගණයට මුල් තැනක් හිමි වෙනවා. බ්ලැක් සොයිල් එකෙන් නිර්මාණය කරපු තනතිරු තමයි මේ ක්‍රීඩාංගණය අපිට දැකගන්නට හැකියාවක් ලැබෙන්නේ. ලකුණු 320ක් හොඳ පාස්කෝ එකක් විදියට සටහන් කරන්නට පුළුවන්. කණ්ඩායම් දෙක අතරේ තරඟ 109ක් පැවැත්විලා තිබෙනවා. ඉන් 50ක් ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරද්දී තරඟ 55ක් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් වුණා. ඔවුන් අතරේ අවසන් වරට පැවැත්වුණු එක්දින තරඟ 10න් 8ක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම වීම විශේෂත්වයක් බවට පත්වෙනවා. ඒ වගේම ලෝක කුසලාන තරඟ ඉතිහාසය තුළදී අවසන් පූර්ව තරඟ සඳහා ඔස්ට්‍රේලියාව අවස්ථා 8කදී ක්‍රීඩා කරලා තියෙනවා. ඒ අතරින් එකම එක වරක් පමණයි ඔවුන් පරාජයට පත්වෙන්නට සමත් වෙලා තිබෙන්නේ. ඉතිරි අවස්ථා 7ේදීම ඔවුන් අවසන් තරඟයේ සඳහා පිවිසෙන්නට හැකියාවක් ලබා ගත්තා. ඒ වගේම දකුණු අප්‍රිකා කණ්ඩායම අවස්ථා 4කදී අවසන් පූර්ව තරඟවලට ක්‍රීඩා කරලා තිබෙනවා. කිසිදු අවස්ථාවක අවසන් මහා තරඟයේ දක්වා යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ලෝක කුසලාන ඉතිහාසයේ තුල අවස්ථා 7කදී මේ කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැහෙනවා. තරඟ 3 බැගින් ඔවුන් ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තිබෙනවා. ලෝක කුසලානේ බලන අතරේ ඔයාලගේ ෆැන්ටසි ටීම් එකක් සිලෙක්ට් කරලා මිලියනයක් තෑගි දිනන්න. Google Play Store එකෙන් Apple App Store එකෙන් දැම්ම Neuball App එක ඩවුන්ලෝඩ් කරලා ගේම් එකට සෙට් වෙන්න. මේ ක්‍රීඩාංගණය තුළ පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම වැඩි වාසි හිමි කරගෙන තිබෙනවා. මෙතෙක් පැවති තරඟ 35ක් අතරින් 21ක්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ පළමුවෙන් පන්දුවට පහර දීපු කණ්ඩායම. ඒ වගේම රාත්‍රී කාලයේදී පන්දු යවන්නන්ට යම් සහයෝගයක් මේ තනතිරුවේ තිබෙන බව තමයි දැකගන්නට හැකියාවක් ලැබෙන්නේ. දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 83කට දැවී ගියේ මේ ක්‍රීඩාංගණයේ ඉන්දියා කණ්ඩායම හමුවේ. ඔස්ට්‍රේලියාව පළමුවරටයි මේ ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩා කරන්නේ. මේ අනුව කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායම නිසකවම පළමුවෙන් පන්දුවට පහර දෙයි කියලා අපේක්ෂා කරන්නට පුළුවන්. ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතව ක්‍රීඩා කරයි කියලා අපේක්ෂා කරන්නට පුළුවන්. ෂෝන් ඇබට් වෙනුවට මිචෙල් ස්ටාක් යලිත් කණ්ඩායමට ඇතුළත් වේවි. ඒ වගේම මානස් ලබුෂෙන් වෙනුවට ග්ලෙන් මැක්ස්වෙල් කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා අපේක්ෂා කරන්නට පුළුවන්. දකුණු අප්‍රිකාව කලින් තරගයේදී විවේක ගැන්වූ මාකෝ ජැන්සන් මෙහිදී යලිත් කණ්ඩායමට කැඳවාවි. මේ ආකාරයෙන් අද දිනේ කණ්ඩායම් දෙක සමන්විත වේවි. මේ තරගාවලිය තුළ වැඩිම දස්කම් දැක්වූ ක්‍රීඩකයන් 22 දෙනාගෙන් මේ කණ්ඩායම් දෙක අද දිනේ සමන්විත වෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්.
නෙදලන්තය හමුවේ ලබාගත් අනපේක්ෂිත පරාජයත් ඒ වගේම ඉන්දිය කණ්ඩායම හමුවේ මේ ක්‍රීඩාංගණයේදීම ලකුණු 83කට දැවියමත් තමයි දකුණු අප්‍රිකා කණ්ඩායම මේ තරගාවලිය තුළ පසුබෑම් වලට ලක් වූ අවස්ථා විදිහට සටහන් වුණේ. ඒ වගේම ඔවුන් දෙවනවර පන්දුවට පහර දීමේ රුසියාන් නෙවෙයි දෙවනවර පන්දුවට පහර දීලා තරඟ ජයග්‍රහණය කරපු අවස්ථා දෙකම ඔවුන් තරමක් අපහසුයෙන් තමයි මේ ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුණේ. ඒ වගේම පරාජයට පත් වෙච්ච තරඟ දෙකක් ඔවුන් දෙවනවර පන්දුවට පහර දීමේදී තමයි ඔවුන්ට අත්විඳින්නට හැකියාවක් ලැබුණේ. නමුත් පළමුවෙන් පන්දුවට පහර දීපු අවස්ථා පහේදීම ඔවුන් මේ තරඟ ඩොමිනේට් කරන්නට සමත් වුණා. මේ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම නිසැකවම දකුණු අප්‍රිකා කණ්ඩායමට වැඩි වාසිදායක තත්වයක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම මේ තරගාවලියේ සාර්ථකම මැද පෙළ ප්‍රතිකරණයක් තිබෙන කණ්ඩායමක් විදිහට, ඒ වගේම ප්‍රහාරාත්මකම මැද පෙළ ප්‍රතිකරණයක් තිබෙන කණ්ඩායමක් විදිහට දකුණු අප්‍රිකාව අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ අනුව අද තරගයේ කාසියේ වාසිය තාමත්ම තීරණාත්මක සාධකයක් බවට පත්වෙන බව තමයි විදු දකින්නේ. කාසියේ වාසිය ජයගන්නා කණ්ඩායම මේ තරගයේ ජයගන්නට වැඩි ඉඩක් තිබෙන බවක් තමයි පෙනී යන්නේ. ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වගේ පීඩනයක් තිබෙන තරගවලට හොඳට හුරු පුරුදු කණ්ඩායමක්, හොඳට පදම් වෙච්ච කණ්ඩායමක්. ඔවුන් පුරුදු වෙන්න අවසන් පූර්ව තරඟවලට ක්‍රීඩා කරනවා නෙවෙයි, මේ දක්වා ක්‍රීඩා කරපු තරඟ 8 අතරින් එකම එක තරඟයක් පමණයි ඔවුන් පරාජයට පත් වුණේ ඒ පසුගිය වසරේදී එංගලන්තය හමුවේ. ඒ වගේම මේ තරඟවලින් තරඟ 7ක් ජයග්‍රහණය කරලා ඔවුන් අවසන් තරඟවලට පිවිසලා ඒ අතරිනුත් තරඟ 5කදී ලෝක ශූරතාවයේ හිමි කරගන්නට සමත් වෙලා තිබෙනවා. ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරඟවලදී පරාජයට පත් වෙලා තිබෙන්නේ 1975 කොදෙව්වන් හමුවේ සහ 1996 ශ්‍රී ලංකාව හමුවේ පමණයි. නමුත් දකුණු අප්‍රිකාව මේ වගේ තීරණාත්මක තරඟවලදී මේ ඉතිහාසය තුළ ඉතාම අවාසනාවන්ත කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙනවා. ඔවුන්ට වර්ෂාවෙන් දෙවරක් පාදාම තුනා 1992දී පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගන්නට තිබියදී වර්ෂාවෙන් බාධා මතුවීම නිසා එවක තිබූ නීතිය අනුව එක පන්දුවකින් ලකුණු 22ක් ලබා ගන්නට නියමිත වුණා. එවැගේම 1999 වසරේදී ලකුණු සමවීමෙන් ඔස්ට්‍රේලියාව හමුවේදීම මේ තරඟය අවසන් වුණා. ඉතාමත්ම සුප්‍රසිද්ධ තරඟ අවසානයක් ඇලන් ඩොනල්ගේ දුවදී දැවියම්, ඒ වගේම දකුණු අප්‍රිකා කණ්ඩායමේ දුවදී දැවියම් තුනක් මේ තරඟයේදී සටහන් වීම, ඒ වගේම 2015දී නව ශ්‍රීලන්ත කණ්ඩායමේ ග්‍රාන්ට් එලියට්ගේ සුපිරි ප්‍රතිකරණය හමුවේ ඔවුන්ට එක පන්දුවක් ඉතිරිව තිබීදී අවාසනාවන්ත විදිහට තරඟෙන් පරාජයට පත්වෙන්නට සිදුණා. ඒකත් වර්ෂාවෙන් බාධා මතු වූ තරඟයක්. මේ වගේ සිදුවීම් ගණනාවක් එක්ක අවාසනාව කරපෙන්නාගෙන ආපු දකුණු අප්‍රිකා කණ්ඩායමට අද දවසේදී ඒ දෛවය වෙනස් කරන්නට හැකියාවක් ලැබෙයිද කියලා අපි බලමු. QDK ක්වින්ටන් ඩිකොක් ඉතාමත්ම හොඳම ෆෝම් එකක ඉන්නවා මේ තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා විදිහට. ඔහුගේ අවසන් එක්දින තරගාවලිය, ඒ වගේම මේ තරගාවලියෙන් පස්සේ ඔහු එක්දින පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේ නිසා ඔහු මේ තරගය තුළදී තමන්ගේ උපරිමය ඉටු කරන්නට උත්සාහ දරාවි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියා කණ්ඩායම වඩා ප්‍රබල ප්‍රතිවාදියෙක් විදිහට මේ වෙද්දී ඉතාමත්ම ප්‍රබල තැනක ඉන්නවා. ඔවුන් අවසන් තරඟ 7ම ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම ට්‍රැවිස් හෙඩ්ගේ ආගමනයත්, ඒ වගේම කලින් තරගයේදී මිචෙල් මාෂ් ලකුණු අතරට පිවිසීමත් එක්ක ඉතාමත්ම ශක්තිමත් ප්‍රතිකරණ බල ඇණියක් ඔවුන් තුළ තිබෙනවා. තනියෙන් තරඟ දිනවන්නට සමත් ග්ලෙන් මැක්ස්වෙල් යලිත් කණ්ඩායමට එකතු වෙයි ද්විත්ව ශතකයක් ලබාගෙන මේ තරගාවලිය තුළ දෙවන්ත පෙරලියක් සිදු කරපු ක්‍රීඩකයා. ඉතින් මේ සියල්ලත් එක්ක ඔස්ට්‍රේලියාව හොඳ පොසිටිව් මයින්ඩ් සෙට් එකකින් තමයි මේ තරගයට අවතීර්ණ වෙන්නේ. සමස්තයක් විදිහට සැලකුවාම ඉන්දියාවට සුදුසුම ප්‍රතිවාදියා බවට පත්වෙන්නෙත් ඔස්ට්‍රේලියාව බවට කිසිදු සැකයක් නැහැ. කෙසේ වෙතත් අද දවසේදී තීරණය වේවි කවුද ඉන්දිය කණ්ඩායමේ ප්‍රතිවාදියා බවට පත්වෙන්නේ. මේ පෙරලිකාර ලකුණු තිබෙන පිතිකරුවන්ගේ පාරාදීසයක් වෙච්ච ලෝක කුසලාන තරගාවලිය තුලදී කියන කාරණය. ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ලකුණු 4000 සම්පූර්ණ කිරීම සඳහා ලකුණු 108ක් පසුපසින් ඉන්නවා. ඩේවිඩ් බෝනර් ලකුණු 104ක් පසුපසින් ඉන්නේ එක්දින ලකුණු 7000 සම්පූර්ණ කරන්න. ඇඩම් සම්පා කඩුලු 22ක් දවාගෙන මේ තරගාවලිය තුළ වැඩිම කඩුලු ලාභියා විදිහට ඉදිරියෙන්ම ඉන්නවා. ඔහු තවත් කඩුලු 6ක් ලබා ගත්තොත් ලෝක කුසලාන එක්දින තරගාවලියක වැඩිම කඩුලු ලබා ගත්ත පන්දු යවන්නා බවට පත්වෙන්නට ඔහුට හැකියාවක් තිබෙනවා. ඒ වගේම කඩුලු 2ක් ලබා ගත්තොත් ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුල් ලබාගත් දඟ පන්දු යවන්නා ලෙසින් මුරලි පසුකර යාමේ අවස්ථාව ඔහුට හිමි වෙනවා. ඩිකොක් ලකුණු 591ක් ලබාගෙන මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා විදිහට ඉදිරියෙන්ම ඉන්න කෝලිට වඩා ලකුණු 120ක් පසුපසින් ඉන්නේ ලකුණු 499ක් ලබාගෙන ඉන්න ඩේවිඩ් බෝනර්. තවත් එක ලකුණක් ලබා ගත යුතුයි මේ තරගාවලිය තුළ ලකුණු 500ක් වාර්තා කරපු 7වන පිතිකරුවා බවට පත්වීමට.
අද දිනේදී මේ කණ්ඩායම් දෙකේ මේ සියලු දත්ත දිහා සලකා බලනකොට ඔස්ට්‍රේලියා කණ්ඩායම හොඳ ෆෝම් එකක ඒ වගේම ඉදිරියෙන් ඉන්න වැඩි බරක් ඔස්ට්‍රේලියාව පැත්තට තියෙනවා කියන කාරණේ තමයි පෙනී යන්නේ. හැබැයි කාසියේ වාසිය තමයි අද දවසේ තීරණාත්මකම කාර්යභාරය ඉටු කරන්න කියලා විදු දකිනවා. ඉතින් දකුණු අප්‍රිකා කණ්ඩායමට තමන්ගේ අවාසනාවන්ත දෛවය වෙනස් කරගන්නට හැකියාවක් ලැබුණොත් කෝඩුකාරයන් විදිහට අවසන් මහා සටනට එළඹෙන්නට හැකියාවක් තියෙනවා. අපි බලමු පළපොරුදු ඔස්ට්‍රේලියාවද කෝඩුකාර දකුණු අප්‍රිකාවද ඉන්දියා ප්‍රතිවාදියා බවට පත්වෙන්නේ කියලා. අද හවස දෙකටයි තරගේ ආරම්භ වෙන්නේ. මේ තරගේ පිළිබඳව වැඩිදුර තොරතුරු කතා කරන්නට POTV ඔස්සේ sporty.lk සමගින් විදු වෙනවා ක්‍රික් ෆීව වැඩසටහන ඔස්සේ වගේම YFM ඔස්සේ පන්දුවෙන් පන්දුව සජීවී විස්තර විචාරය ඔබට සමීප කරන්නත් විදු සූදානම් ඉන්නවා. එහෙමනම් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න bell icon එකත් tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. අදර ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.